මොකද කාගන්නද? තාම තරහින් දෙන්න කියලා බලන්න ආවේ. කෝර ආඩම්බර මූණ. මොනු? එහෙම මොනක් තිබද? නැත්තම් අර ගිනි කන්දේ වත්තේ තියන් ඉන්නකොට බලන්න එපා මෙයාගේ මූණේ තිබ්බ අරියාදුව. එහෙම තමයි. ඒ වෙලාවට එහෙමයි මේ වෙලාවට මෙහෙමයි. ආ ඔය වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන ඉලන්දාරි ගැන විශ්වාස කරන්න පාක් කියලා අපේ අප්පච්චි තියෙනවා. එහෙනම් අප්පච්චි ගාලේ අප්පච්චි වෙන විශ්වාසවන්ත ඉලන්දාරි කෙනෙක් නේ? ඒව මන් දන්නේ. ඒ අම්මා කියලා නැද්ද? මේ එන්න එපා ඕවට විතරක්. මං කියනවා ඔන්න. කාටද දන්නේ කියන්නේ නේද? අප්පච්චිට. අර රැවුල්ලා තියෙන සෝමිට. මොකක් කිව්වා? සෝමි සෝමි රැවුල් සෝමි රැවුල් සෝමි. රැවුල් සෝමි දුව. ඈ? රැවුල් සෝමි දුව. නැන්දි ආරෝ. උඹට මොන යකු කියලාද ගෑණී? අර ඒ බත් මුට්ටිය පිච්චෙනවා. යකු පුලුටු වලට හරි කැමති කුසලාමු. මොකද මං උඹට වෙලා තියෙන්නේ? බෙල්ලෙන් අල්ලගෙන කුස්සියට ගිහින් දාන්න කලින් වරිමිනි මෙහෙ යන්න. මටත් ඒකමයි හිතෙන්නේ කුසලාමු. කාගේ හරි බොට්ටුවෙන් හොල්ලල මිරි කළා ලේටික පොන්නාසයි පංකාතු. Thank you.
මුදලාලි මම්මේ පලා ටිකක් ගෙනාව කඩේට දෙන්න කියලා. හා හා. ඔතන මෙටි කීයක් විතර තියෙනවද? 10යි. 10ක්. මේ ඊ රුපියල් 200කුත් ඇති. හා හා ඔව් ඔව් ඔව්. මේ නැව ගිනුවත් බෑන්චුම් කියලා බං අර මිනිස්සු කින කතාව හරි. නැව ගිලුණත් බෑන්චුම් කිව්වා. කාටද උඹේ කිව්වේ? කාටද උඹට මිස? මට තේරුන්නේ. මට තේරෙන භාෂාවකින් කියපන්. නැයිතින් මදුරාතේට වලව්ව කිව්වහම බේ මහත්තයෙක් කිව්වහම ඊට වඩා දෙයක් නැයි කියලානේ හිතන්නේ. ඔව්. ඉතින්? ඉතින් කියන්නේ ඉතින් මේ වලව්ව දැන් මලගයක් වගේ බේවි මහත්තයා ආගිය තන්නේ. උඹනම් ඉතින් බිස්නස් එක යස අගේට කරනවා. මට ජීවත් වෙන්න විදියක් නැති නිසා මං පලා ටිකක් හොයාගෙන ආව කඩේට දෙන්න. උඹද මට කන්ට දෙන්නේ? ඕ මදුරාතේ යන ඩෝම් මං ඔය හැටි ඩෝම් ගන්න දෙයක් කිව්වා බං. ඔලොක්කුවනේ මං කිව්වේ ඉතින්. ඔලොක්කු? ඔලොක්කු කරගන්නේ උඹ ගෙදර ගිහලා ගෙදර ඉන්න මායියත් එක්ක. මාත් එක්ක ඔලොක්කු ඕන්නේ නැහැ. ඈ මදුරාවත. ඇත්තටම බිම මහත්ත ගැන දුකක් කනගාටුවක් ඇත්තව නැත්ද? ඒක තියෙන්නේ මගේ හිතාසෙ බොල. උඹලා කියන්නේ මේක ඉන පඟර නැට්ටන්ට පොලේ හැපි හැපි අඬලා පෙන්නන්න කියලාද? ආරංචියක් තියෙනවා බිම මහත්ත ආගියතක් නැති වුණේ කවුද ගහ ප්ලෑන් එකට කියලා. කවුරුරි ගහ පෑනකට කවුරුරි ඇල උස්සන් ගිහිල්ලා තියෙනවා. අනේ 68 කෝටියක් දෙවිවරුගේ සෙල්ෆෝනේ. ඈ? ඒ මොකටද? අනුමානයක් නෑ. අර කොළඹ දිහා ඉන්නවයි කියපු බේබි මහත්තයාගේ යාළුවා වෙන්න ඇති. මේ මිනිසුන්ට පේන්න ඇති. වලව්වේ කවුරුවත් බේබි මහත්තයාට නොසලකන බව. හරි බං. ඒක එහෙම වුණා කියමුකෝ. එතකොට අර යෝජනාලෝක්කගේ මිනිබිරි කීටි හොදන කෙල්ල ඒකිට මොකද උනේ? ඖෂධ කොළ වර්ගයකින් හදාපු කැඳ වර්ගයක්. මට කන්න බොන්න පිළියක් නැහැ සංගීත. ඔන්න ඔහොම කියලා මම මේක පොවනකොට නොබී හිටු. මාත් මුකුත්ම ලොකා නොබී ඉන්න. මට කියන්න හොඳ ආදරේ. ආදරේද නෙමේ. කොච්චරක් ආදරෙද කියලා. කොච්චරක් ආදරෙද සම්මු? කනටත් කඩා. කොටිම කියනා නම් මගේ පණටත් වඩා ඒත් මහත්තයට මම ආදරෙයි. ඒත් මන් දැන් අතපය කැඩිච්ච අප්පගාතේ සම්මු. එහෙම නෑ. එහෙම වුණත් මේ මාතෘ හැමදාම මං ඉන්නවා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඔයා මං ගැන හිතන්න එපා. බේවි මහත්තයා, ආයෙම ඔය කතාව කියලා තිබ්බොත් මං ඇත්තටම තරහ වෙනවා. හිතන්න මේක බොන්න. ඇයිසෙන්න මට වෙනවා. ඒබි මහත්තයට මුකුත්ම වෙලා නැහැ. පින්නේ තියෙනවා.
ගියා චුට්ටක්. මගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට කර දෙන්න දෙයි හාමුදුරනේ. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔබ වහන්සේට පින් සිදු වේවා. සාදුක්කාර දෙවිසෝ. අපේ මිගාර ආගිය අතක් නැති වෙච්ච එක ලොකු දෙයක් දෙයි හාමුදුරුවනේ. ඒකගේ අතප්පයක් කඩලා හරි මේ හිටිය නම් එහෙම ගිනි විච්චුම් පරයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට වලවට නම් ඌවන් ඉපදී හාමුදුරනේ. මේ හැම දෙයක්ම මගේම කරලා දෙන්න නේද හාමුදුරනේ. මම මටම ලබා දෙන්න. මගේම කරලා දෙන්න නේද හාමුදුරනේ. බොමුකද මෙහි? නෑ මම මේ බැලුවම පහම් පත්තු කරන්න හදාපු මල් ටිකයි තෙල් ටිකයි සේරෝම මේ සවුඩ හාමුකෝ කියලා බැලුවා. මේ අර වලව පිටිපස්සේ තියෙන පළතුරු ගස්වල සේරෝම ගෙඩි සතුන් කාලා. ඉතින් ඒව හැමදාම සතුන්ට ගන්න තමයි තිබුණේ. උඹට මොකද මේ හදිසි ඇති වෙච්ච රුදාව? නෑ මං කියන්නේ මදුරාවතීටවත් ඒ ටික දුන්නොත් කීයක් හරි මගේ අතටත් හම්බ වෙයිනේ. කීයක් හරි කිව්වා? උඹට මොකටද සල්ලි? හයිදේ හාමුදුරුවනේ, මගේ අතෙත් කීයක් හරි තිබුණම මොකෝ? අනිත් එක වලහුවට කඹුරන්න දවසේ ඉඳලා අම්පාන්සලකට ගිහිල්ලා වන්දනා මාන කර දවසක් මතකනේ. ජානෙකෙක්ටවත් දීලා කියන්න බැරියයි මං වෙනුවෙන් පඳුරක් දාන්න කිය. අපූරුයි උඹටත් ඉඳලා ඉඳලා ඇවිල්ලා තියෙන අදහස. මොකද උඹට එකපාරටම පින් කරන්න හිතුනේ? අපේ අපොච්චා හේ සන්දිය නිතරෝම කියන කතාවක් තමයි. හයිය හත්තිය තියෙන කාලේ ඕන තරම් වැඩ කොරපල්ලා. හැබැයි නහින දෙහින කාලෙට පිනත් දහමක් කොරගෙන පැත්තකට වෙයල්ලා කියලා. අනේ මේ ඔය විකාර කතා නවත්තල ගිල වැඩක් බලාගනි. බයි මම යන නිවා. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.